හතර ශ්‍රේණිය මව්බස විෂය මාලාව යටතේ අතීත කාල ක්‍රියාපද සහ වාක්‍ය ගොඩනැගීම අපි දැන් ලිඛිත භාෂාවෙන් ලියවෙන අතීත කාල වාක්‍ය තමයි හඳුනගන්න යන්නේ මම පුතේ ඔන්න වාක්‍ය දෙකක් දැන් ගන්න. පළවෙනි එක තමයි ගස් උලඟට වැණුනේය. දෙවෙනි වාක්‍ය තමයි මල්ලී පාසල් ගියේය. මේ වාක්‍යයේ සමහර වචන යටින් ඉරියඳල තියෙනවා. අන්ඩර්ලයින් කරලා නේද? බලන්න මේ වචන මොනවද කියලා. පළවෙනි වාක්‍යයේ ගස් කියන වචනයත් වැණුනේය කියන වචනයත් අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. දෙවන වාක්‍යයේ මල්ලි කියේ කියන වචන දෙක තමයි අන්ඩර්ලයින් කරලා තියෙන්නේ. ඔන්න දැන් මම් පුතාලට කියන්න යන්නේ වාක්‍යයක ප්‍රධාන වශයෙන් අපි හඳුනා ගන්න ඕනි කොටස් දෙකක් ගැන. ඒක තමයි නාමපදය. ඒ කියන්නේ උක්තය. ඒ වගේම ක්‍රියාපදය. අපි දැන් බලමු පළවෙනි වාක්‍යයේ නාමපදය මොකද්ද කියලා. ගස් දෙවෙනි වාක්‍යයේ නාමපදය බලමු. මල්ලි. එනම් පුතේ ඔන ගස් උලඟට වැන්නේ කියන වාක්‍යයේ නාමපදය ගස්. මල්ලි පාසල් ගියේ කියන වාක්‍යයේ නාමපදය මල්ලි. උක්තය කියලා කියනවා. මතකනේ අපි කලින් ඉගෙන ගත්ත ගස් කියන්නේ අප්‍රාණ වාචි ද්‍රව්‍ය නාමයක් කියලා. ඒ වගේම මල්ලී කියන්නේ කවුද එන? ප්‍රාණවාචී පුත්කල නාම පදයක්. වැණුනේය කියන්නේ එතකොට ක්‍රියාපදය. ඊළඟ වාක්‍යයේ ක්‍රියාපදය තමයි ගියේය. එහෙනම් ඔන්න දැන් ඔයාලා දන්නවා වාක්‍යක කොටස් දෙකක් තියෙනවා. එක නාම පදය, දෙක ක්‍රියාපදය. ඔයාලා දැන් ඉගෙන ගත්තා නාම පදයක් සහ ක්‍රියාපදයක් වාක්‍යකින් හඳුනා ගන්න. මේ විදිහට පුතේ නිවැරදිව වාක්‍ය හඳුනා ගැනීම ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඉදිරියේදී වාක්‍යයක් ගොඩනගද්දී නේද ක්‍රියාපදය කොහොමද අපි තියන්නේ? නාම පදයට අනුව තමයි අනිවාර්යෙන් වාක්‍යක ක්‍රියාපදයක් අපි තියන්න ඕනි. ඉතින් ඒ විදිහට නිවැරදිව වාක්‍යයක් ගොඩනගන්න නම් ඔයාලට හොඳ අවබෝධයක් තියෙන්න ඕනි වාක්‍යයේ නාමපදය සහ ක්‍රියාපද ගැන. දුවේ පුතේ අලුත් පාඩමකින් අපි නැවත හමු වෙමු. අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් බලා ගන්න මියු ලංකා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරලා notification on කරලා තියාගන්න. Doom, 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 doom,